ස්වාමින් මහන්සේ අපගේ සවිශක්තියයි අපට නිතිපතා කියන්න පුළුවන් උන් වහන්සේගේ ජීවනයෙන් තමයි අපි ජීවත්වන්නේ ජීවනය අපි ආරක්ෂා කරගනිමු අපි රැකගනිමු කැමැති පොත්් දෙකක් හඳුන්වා දෙන්න ඔබේ සුවය ලබා ගැනීමට පියවර හතක් මේක හොඳ පොතක් සුවේ ගැන ඔබට දැනුමක් විතරක් නෙවේ සේ ලබා ගන්න පුළුවන්මකද ඇතරම අපි දැනගන්න නඕනෙ සය අපට අයිතිී කිය හලලුය අපි ගැලවීම ලබා ගත්තා ආකාරෙම අපට දෙවන් වහන්සේ සුවයත් නොමිලේ දීලා තිබෙනවා ඉතිං ඒ සුවය ලබා ගැනීමට පියවර හතක් පැහැදිලීම ප්‍රකාශ කරන ඔබ දෙවන් වහන්සේගේ විශ්වාස කරනවානං ඒදේ අනිවාර්ම දෙවියන් වහන්සේ ලබා දෙෙන සුවය අනිවාර්ෙම දේව කැත් අයි. ඉතිං කාටත් කියන්න බෑස් සුවය දෙවියන් වහන්සේ මට දෙේද නැද්ද කියලා. අනිත්තක දෙවන් වහන්සේ ම සෝදිි කරනෝමට පාඩමක් ගන්නනො කියලා නැෑ. ේ අනිවාර්රම වහන්සේට දෙවන් වන්සේ දිරති න්හන්සේ කවදවත් ලඩරෝගලින් උන්වහන්සගේ දරුවන්ට පහරගහන්න නෑ මනුෂ්‍යන්දත් පහරගහන්න නෑ දෙවන් වහන්සට ලෙඩරෝග නෑ දෙන්න ති නිසා පී විශ්වාස කරමු ඒවගේ දෙවන් වහන්සේගේ සත්‍ය වචනය ආත්මික ආධිපත්ය අපගේ ආධිපත්ය අපි දැනගත්තහම දෙවන් වහන්සේ අප බලයෙන් පුරෝල තිබන ආධිපත්යෙන් පුරොවල තිබෙනවා අපි ඇතරම ගමන් කරන අපගේ ජීවන රටාව වෙනස්ේන්ඩයනම් අපි සිං්හන්මෙන් අපි ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. බය නැතුව නිර්බීතව දෙවන් වහන්සේ අපට දිලතන ආතිපත්තයෙන් අපි ඒ දෙෙවල්වලට මෝන දෙනවා කිසි බයක් නැතුව එක තාම වැදගත්. ඉතින් නිර්බීතකම අවශ්‍යනං ආත්මිකාආධිපත්්‍යය දැනගන්න ඕන මොනවාදයි කියලා.හොඳගේ සු සහන්සය සර්පයන්ද ගෝනුස් සන්ධ පාගන බලය මොකද මේ සර්පයන් ගෝනු සංඛයන යක්ෂආත්ම අපි නිකං හැබතනම කියල සර්පයන් පාගල ගෝනුසන් පාගඩයනෑ මේ ඒ පදේ පැහැදිලිම ලූක දහවිනි පරිච්චයය අපට පැහැදිලිම ඒ අපි එක පදයකින් විතරක් නවේ අපි ජීවත්වන්නේ. ල කියන අපි බලන්නඕන දෙදවන්හසේ ලියලතියන යම් ක්‍රමයක් තිබෙනන එතනින් පැහැදිරීම වහසේ මොනාද ප්‍රකාංශ කරන්නමින් ලුක් පොතේ දහවැනි පරිචක්්ෂියද අපි දගන යෙසුස්හන්සේ දා හතේ සිට ඔබ කියව්වන එතන කියනවා ඉන් පසු සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරි ඇවිත් ැ කෞද මේ හැත්ත දෙෙන සුස්වාන්සගේ ගෝලයන් ස්වාමිණ ඔබගේ නාමේ නිසා යක්ෂෝ පවා අපට යටත් වෙී. ති මහත්ත මෙතන ඒෙසු සහන්සේ කතා කරන්නේ සර්පයන් ගෝඩසංගෙන නෙවේ ක්‍ෂ ආත්ම ගැන. පැහැදිලිෝ මෙතන කතා කරන්නේ යක්ෂ ආත්ම ගැන. ඉතිං යක්ෂෝ පවා අපට යටත් තිග කියෙන යෙසු සාන්සේට පැව සොමහොද ඔුන්ගේලා තියෙනකොට මනුෂ්‍යයන් සුවලබන්න පටන්ගත්තා. යක්ක්ෂයන් දුරු වෙන්න පටන් ගත්තා. එරොට ඒ සු සාංසිකවඋන්මාන්සේ වුන්ට කියන සේක සාතන් විදුලියමෙන් ආසෙන් වැටුනාා දු්ටිමි, කාගනද කතාරන්නේ යක්ක්ෂ අධිපති ගැන. සාතන් ගැන කතා කරන්නේ බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩ පවත්වන්නටත් මා විසින් නුඹලාට බලය දී තිබේ තින් මේ සම්පූර්ණයම දාහතේ සිට විස්ස දක්ම අපි දකින්නේ ය සුසාහන්සිේ සර්පයන් ගෝනුස්සන් ගැනතා කරනේ යක්ෂ ආත්ම ගැන සාතන් ගැන ඔබට ඒ බලය දෙවියන් වහන්සේ ද්දිීලා තිබෙනවා තන කැන නුඹලාට බලය දීතිබේ කොයි දකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේ ය එසේ වූුවත් ආත්මය නොමලාට යාතත්න නිසා ොව නොමලාගේ නාම ස්වර්ගයේ ලියාති වෙන නිසා ප්‍රීතිවෙන්නයි කිසේ එක තින් පැහැදිලෝ අපි දකිනොම් යක්ක්ෂයන් දුරුකරන බලය ලෙඩරෝග සුව කරන්න උාලය ය සුස්තන්සය ඔටත් මටත් දීති වෙනවා. හලලුිය අපි ගේ සතියේ බැලුව දේව බය අපට ආරක්ෂාවත් මිදීමත් ගෙන දෙනවයි කියලා දේවපය මේ උදහසන මමබයිබ දක් කියවගගේ සිටනොට ම දවන්හන්ේ තක්කරම දේව බයිගෙන හරන්න මසාමග යෙසාය පොතට පද ම මක පාට ැගිල්ල ම කියවනකොට මට තේරුවා දෙවන් වහන්සේ පැහැදිර දේව බය ගැන මොකදමේ දේව බයකැන්නේ කියලා පැහැදිලම ප්‍රකාශකරන අපි හරම එකකොව පරික්්ෂියදර අපි දිගටම බලාගෙන සිටින්න දේව බය කියනදේ මොකද ඉතාම වැදගත් මොකදදේ දේව බය කියන දේ කියලලාි . සති කීපයක් තිස්සේ බැලුව අප අපි දෙවැනි පදේ සිට කියවමු ස්වාමින් වහන්සේගේ ආත්මය එනම් ප්‍රඥ්ඥාව හා නුවනේ ආත්මේද මන්ත්‍රණය හා බලය ආත්මය ද දැනගැන්ම හා ස්ෝමන් වහන්සේ කෙරේ බයවී මේ ආත්මේද උන්වහන්සේ කෙරේ පීටන්නේය ස්වමීන් වහන්සේ කරේ බයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය දෙ මේ කතා කරනි ියසු සහන්සේ ගැනයි. යසුවහන්සේ ක්‍රියාකරපු ආකාරය උන්වහන්සේ ප්‍රඥ්ඥාවෙන් නුවනේ ආත්මෙන්න්ද මන්ත්‍රණය වගේ බලය ආත්මෙන්න්ද දැනගැන්මෙන්ද වනාහන්සේ ක්‍රියාර නිතරම ප්‍රඥාවන්ත වචන කතා කරා දැනගැන් මේ වචන කතාර මනුෂ්‍යන් උප දෙෙස් දුන්න මනුෂ්‍යයන්ට ජීවන වචන කතා කර ඉතින් ඒ සු වහන්සේ ගැන කතා කරන්නේ උන්වහන්සේ මේ ජීවන ආත්මෙන් වවහන්සේගේ බලය ආත්මෙන් උන්වහන්සේ පිල්ල සිට ඒ ත්‍රක්න වි දැක ො ස්මීන් වහන්සේ කිරේ බයවීමේ ආත්මේද එකන්නේ දේව බය උන්වහන්සේ තුළ තිබුණා දැන් ක්‍රිස්තුස් වහන්සේ සභාව හිස අපි ශරීරයි දෙවියන් වහන්සේ ඒ ආත්මය ඔබටත් මටත්දීතිබෙනවා. මොකත මේ ආත්ම දෙවියන් වහන්සේට බයවීම නැත්තං ගරුකිරීම. ගරුත්වෙන් ජීපත්ීම දෙවියන් වහන්සේ මගේ ස්වාමින් මගේ ගැලවුම් කර. උන් වහන්සේ සියලු බලයෙන් පූර්ණපුූ දෙවියන් වහන්ේ තින් අපිඋන් මහන්සි ඉදිරියට පැමිණ නොකොට ඒ දේව බයින අපින්න ඕන ගරත්වය දෙමෙන් ශුද්ධකමෙන්. අලංකාරෙන් අපි උන්හසේකිදිරට පැමිණෙන උන්වහන්සේ කකිරේ පිටන්නේ ස්ෝමන්වහන්සේ කරේ බයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේ ඉතින් දේව පය කියන්නේවෙෙවලමින් එන බයක්න විදිර කියන ප්‍රීතියයි කියලා අපි ශුද්ධකමෙන් ජීවත් වෙනන අපි බයිවෙන්න නෑ ශුද්ධකමෙන් අපි ජීවත් වෙනවනං අපි වෙන් වූ ජීවිතයක් ගත කරනවනක් දෙවන් වහන්සේ උදෙසාම අහිමයට පත්වෙන ජීවිතයක් අපි ගත කරනවන අපි අනි වාර්ම ප ප්‍රීතිය ඉතින් දේව පය කියන්නේ යම්කිසි මම බයි දෙවන් වහන්සි දිරට යන්න දෙවන් වහසේ මට තරවටු කරයිද. ති හොයි තරවටු කරලා හරිගස්සල අපේ ජීවිතය අපි හදාගෙන ඉදිරයට අම්මු. ඒක තමයි දෙවියන් වහසේගේ කැමැත්ත නමුත් මතක තියාගන්න ස්වාමින් වහන්සේ කිරේම් බයින් සිටීම උන්වහන්සගේ ප්‍රීතිය වන්නේය. ඔබගේ ප්‍රීතියයි. නිතරම මතක තියාගන්න දෙවියන් වහන්සේගේ ප්‍රීතියාපගේ ශක්තියයි. ස්වාමින් වහන්සේ අපට දිලතිම ප්‍රීතිය. දෙැ අපි හරවෝම ත් හප පාදකට හිතෝපදේශ පොතට අපිියමු. අද අපි බලන්න න ස්මන් වහන්සේ කෙරෙහි බයව නපුරෙන් දුරුවෙන්න. අපිඋන් වහන්සේට මේ බය නිසා. දෙවියන් වහන්සේ තුළ තිබෙන ප්‍රීතිය එක හොඳඒක යහපත් නමුත් අපි මන්තක තයාගන්න ඕනේ අපි දුරවෙෙන් ඕනේ කැන දුරුවස්ව අපි ජීවත්වන එක ේව බය කියනදේ අප තුළ තිබෙන්න්න ඕන එක නපුරාගේ ක්‍රියාබන් සම්පූර්ණම ඇත්ත තිබෙන් ඕන. අපි නිකං පාට්ටම අපි අනේ ම දන්නේ මම වැරද්ද කලා ම වැටුණනාේ නපුරා මට පෙළඹවීමක් කරා නෑ නපුර නපුරවාගේ ක්‍රියාවන් වලින් අපි ඇත්ත සිටින්නේ. අපි පළමුුවේ පාදේ හිතෝපදේශතුන්වැනි පරිච්චේයට හරවන්න. අපි අර්ථ කීපයකුත් බලමු ඒකේ හිතෝප දේශතුන්වැනි පරිච්චේදේ අපි හත කියවමු නුඹ ඥානවන්තයකයි සිතා නොගනින්න පළමුදේ. ි කියව ඇතන ප්‍රඥාව ගැන දැන ගැන්ම ගැන දෙවන් වහන්සේ කියෙන ඔබ ඥානවන්තේකයි සිතාා නොගනිින් දැන් බෙතිි කතා කරන්නේ ඔබගේ ප්‍රඥාව ඔබගේ ඥානයෙන් ඔබ සිටිින් එපා ස්වාමීන් වහන්සේ කෙරේ බයව නපුරෙන්් දුරුවෙන්න. සමාරවෙලාට අපිීතන මට කිසි දෙයක් වෙන්න නෑ මම කිසි දෙකට බයන එක හොඳ ප්‍රකාශයක් නමුත් නපුරාගේ ක්‍රියා සමඟ අපිට සෙල්ලම් කරන්න බෑ. නපුරාගේ ක්‍රියාවන් සමඟ අපට ලාංවෙන්න බෑ අවශ්‍යන අපිට මට පිල් කිසි පැලමි ක් ැකෙ ලාර පස්ටි කිවාගේ ැබැරුමලඟ හිටක ඉන්නවන නැත්තන් යම් යම් දවල් අපි දන්නවන මේ සහ ාගිකම් හොඳ නැහැයි කියලා එ අප දුරස්වි ඉන්න ඕනේ ඒක එතනින් කතා කරන්න ඇත්තටම එතින කතා කරන්නේ ස්ෝමින් වහන්සේ කෙරෙහි බයව නපුර දුරුවෙන නපුර කියන්නේ නපුරාගේ ක්‍රියාවට දෙැමේ නපුර කියන වචනය මේ වයන්න කියන දෙක අනකරන ඇතන ඇත දුරන්න දුරු වයන්න. අයින් වෙන්න. ඒ වචචන්නේ තවත් අර්ථදිීනවා නපුරෙන් ඉවත්වෙන්න නපුරට වෛර කරන්න. ආශා කරන්න එපා. නපුරාගේ ක්‍රියාවට වෛර කරන්න. කිසිම ආශාවක් දක්මන්න එපා. නපුර ප්‍රතික්ෂේප කරන්න. නපුර සමග එකඟ වෙන්න එපා. නපුරාගේ ක්‍රියා සමග එක්සත් වෙන්න එපා. ඒ ප්‍රතික්ෂේප කරන්න. ඒවාගේ මෙතැන කියන අර්ථය නපුරෙන් හැරෙන්න්න. පු දෙයක් දක්ම නපුරාගේ ේව සමනට උපට මාධ්‍යය නොබ දකින්න පුළුවක් නමුත්ඒ ඔයා ක නැහ මම මේකින් හැරෙනවා. අපි අහලතින දේශනාාවල මුල් අවදයේදී කොහොමද මම නපුරු දෙයින් වැලකි සිටින්නේ කොහොමද මම පාරයනකොට යම්යම් දේවල් මට පේනවා කොහොමද මේකින් වැලකි සිටින පළමු බැල්ම අපිට නවත්තන්න බැහැ. අපට එක පාට යම් දෙයක් දකිනකොට ඒ අලක්ෂණ නපුරදයක් වෙන්න පුළුවන් නමුත් ඒක අපිට නවත්තන්න බෑ නමුත්. දෙවැනි වතාවේ අපි නැවත වතාවක් බලන්න ඕන්න අපි බලනවන එකන මම කැමැත්තෙන් බලන්නේ. ආයත් බලනවන. ඉතින් ඒක අපි අනිවාරම වෙනස් කරගන්න නෑ මම බල ෑ. නපුරු දේට මම සවන් දෙන්නේ නෑ මම මගේ අවධානය යොමු කරන්නේ නෑ මගේ දෙනෙත් මම යොමු කරන්නේ නෑ. ඉතින් දෙවැනි බැල්ම එතින් තමයි ඔබගේ ීණය ඔබගේ තීරණේ. ඉතින් ඒ නපුරෙන් හැරෙන්න්න කියෙකෙන නකයි. දෙවැනි වතාවට අපි යෙදේ නොබලා අපිඒින් හැරෙන් ඕනේ අපි ඉවත්වෙන්න ඕනේඒවගේම ඒ නපුරු ක්‍රියාව බලනය එක අවසන් කරන්න ඕනේ එකත් තව අර්ථයක්. අවසන් කරන්න නෑ මේකෙෙන් ඉවරයි. ම මේක බලන්න නැහැ මේකින් ට පැමිණෙන්න්නේ ඇතරම තෘෂ්ණාව මේකින් පැමිණෙන්න්නේට බය ඇමක නපුරාමගේ මනසට සිතුවිලිධමනවා නපුරාගේ සිතුවලිල් මගේ ජීවිතය වියවුල් කරනවා ඒ අදහස් සිතුවිලි තමයි මට ඇතිවෙනේ නිසා මම ඒක අවසන් කරන. තින් සමහර දේවල් ඔබගේ ජීවිත පුරුදු තියන පුළලන් බලන නිසා. නමුත් ඔබ තිීරණ කරන මේකින්න් මට කිසි ප්‍රයෝජනයක් නෑහ. ඒක ඔබ අවසන් කරන්න. නපුරාගේ දේවල් ඔබ අවසන් කරන්න. ඒවාගේම තවර්තයක් පෙන්න මොකදක උල් බැහල තියන වාන්න . Making, ොදඒක මුල් බැහල තියෙනවානං නැවතවාරයක් ඒක වර්ධනය වෙනවා. නමුත් ඔබ ඒ මුලින්ම සම්පූර්ණමි වත්කරොත් පොකද වෙන්නේ. ආයිත් ඒක හටගානෙන ඇන තම් පැලක් එ එන ඉතිං ඒක අවසාන් කරලලා ඕක සම්පූර්ණයම උගුල්ලලාහන්න. ඉති ඒ සුස්වාහන්සිේ තැට කතා කරේ යම් දේකට කතා කරනන ප්‍රශ්නවලට ජයගන් ඕන ැත්තිවරන මුල්වලින් සම්පූර්ණයම උගුල්ලද අන්නඕොන. ඒවගේම නපුර නපුර සමග කැරලි ගසන්නපා. නපුර සමග කැරලි ගසන්නවා විරහිත කරන්න අහෝසිි කරන්න නතිම හෝසි කරන්න න මේ තමයි ඒ අර්ථ ඉතින් ගේ සු වහන්සේ අපට පැහැදිවුවීම ප්‍රකාශ කර යොහන් දහය දහය කෞදම මේ නපුරා. බයිබිලි පෙන්නුම් කරන සොර සාතන්, ජක්ෂය ්‍යවුල්ි කරන තැනත් ඔහු තමයි සොරකංකරන්ට මරන්ට විනාශකරන්ට පැමිණෙන් නිත්‍රම අපේ ජීවිතේ. ියසු ස්හන්සික මම ආවේ ඔබට ජීවනය දෙෙන්ට ඒ අධික ජීවනයදේ. නඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ අපිට ප්‍රකාශ කා නපුරාගෙන් දුරුව සිටීම තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි තහමදේකට හරුම හිතෝපදේශ දාහතරවෙනි පරිච්චයදේ. දාහත්‍රවෙනි පරිච්යදේ අපි කියවොමු. විසි හත ස්වාමින් වහන්සේ කෙරේ බයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්කය. මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්කය. තා පදයක්කයොමු ඒහා සමානව දාසේවැනි පරිච්චියදේ හයවෙනි පාදය. කරුණාවත් සැබෑක මත් කරනකොටගෙන යුතුකම කමා කරනු ලැබේ ස්වාමින්න් වහන්සේ කෙරේ බයවීමෙන් මනුෂ්‍යෝ නපුරෙන් දුරුවෙති. දෙ බලන මේක තීරණයක්. ස්වාමීන් වහන්සේ කෙරේ අපට බයතිබෙනවලක් ඒන මම දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව මේ ක්‍රා කරන්නේ කහොමද. අභ්‍යාන්තරේ මම දන්නවන දෙවන් වහන්සේ දෙනෙත්තුන් වහන්සේ මාකරේ යොමුකර තිබෙනවයි කියලා රේ දේව බයතිබෙනවන ඇතින කියෙනවා එ දේව බය නිසා. මනුෂ්‍යෝ නපුරෙන්් දුර්වෙති. නපුරාගේ ක්‍රියාවන්ගෙන් ඒගලොන් සම්පූර්ණමයින්ගෙන. ඒ තීරණය ගන්න අපි ඒ වෙන කාටත් ගන්න බෑ අපි දෙවියන් වහන්සේගේ වශිනකින කරුණාවත් සැබෑකමත් කරනකොටගෙන අයුතුකම කමා කරනු ලැබේ මොකද මේ මුල් කොටසක කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රායයට උන්වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේගේ ලේවලින් උන්වහන්සේ අප පාපේයට කමාව දුන්නා. න්වහසේ නව මැවිල්ලක් කලා අපට නවාරම්භයක් දුන්න යක්ෂගේ ක්‍රියා බිඳ හෙළවා අන්දකාරෙන් අප වාලෝකයට ගෙනවා දෙවියන් වහන්සේගේ වචනය කයි කියයන්නේ සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට උන්වහන්සේ අපට ඇතටම මේ නවජීවනය උන්වහන්සේ හැරවීමක් කර අපේ ජීවිතයට පරිවර්තනයක් කරා දැන් අපට තිබෙන්නේ ඒ ජීවනය ආරක්‍ෂා කරන්න එක එතනින් කතා කරන්නේ උන්වහන්සේන කරුණාවත් සැබෑකමත් කරනකොටගෙන අයුත්තුකම කමාකරු ලබ. වවහන්සේ අපේ පාපයට අපේ අයුතුකම් වලට කමාව දුන්න. ඒත් තුළින් දැන් අපි දේව බය අපේ ජීවිත්‍රය ඇතුළ කරගෙන අපි කියමු නපුරාගෙන් අපි වැලකිී සිටිනු අපි නපුරාගේ ක්‍රියාවරෙන් අපි වෙන්වෙන අපි දුරුවෙන කරනවා අපේ ජීවිතයට අපි එක් කරන්නේ නැහේ දේවල් දාසෙවිනි පදේ අපි කියවෝවාගේම අපි පරිච්චිරය කියවමු දාසෙවිනි පරිච්චිදය අපි දාහතත් කියවමු දාසෙවිනි පරිච්චෂේදේ දාහත අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමේ තමාගේ මාර්ගයේ බලාගන්න තැනත්තා තමාගේ ප්‍රාණය ආරක්‍ෂා කරගන්නේය පැදිනගෙන අවංකාය මේ අවංක කියන වචන තවද අර්ථයක්න දේව බය. ගැන මනුෂ්‍ය දෙවන් වහන්සේ ඉදිරියේ අවංකව ජීවති න තරන්නේ මනුෂ්‍යන් ඉදියේ තවන්කව ජීවතන විශේෂන්වන් හන්සසිදරයේ. න ගැන අවංක මනුෂ්‍ය මහාමාර්ග නම් නපුරෙන් ඉවත්ත සිටීම. ගවන් කරන්නේ මාර්ග නපුරාට ඉඩ දෙනෙ නැහැ. කිසිම දෙයක් ඕගේ ජීවිතල ඇතු කරනෝ ඉඩත් දෙෙනයෝ කියැන ස්වාමනිි මම නිර්බීතකමෙන් ඔබහන්සේගේ දිදරයේ ම ගමන් කරන්න ස්වාමිනිි වේ මහමාර්ග මම ගමන් කරනකොට මම නපුරෙන්නිි වත්වෙනවා. නපුරාගේ ක්‍රියා මගේ ජීවිතයට මම ඇතුල් කරන්නේ. තමාගේ මාර්ග බලාගන්නා බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂා කරගන්නන්නේ මොකද මේ ප්‍රාණය ගෙන කතා කරන්නේ අපේ මනස. පිනපුරුදේවල් බැලිීමෙන් මොදරන්නේ අපගේ සිතුවිලි අදහස් වියවුල් වෙනවා. අපගේ මනසාපි කිලිටි කරගන්නවා දෙවියන් වහන්සේගේ හඬ අසන්න අපිට අමාරුව වෙනවා ොඩක් වෙලාවට මනුෂන්ට මහලතින දෙයක් මට දෙවියන් වහසගේ හඬ ඇසෙෙන්න්නේ. අපි තීරණයක් කරගත්තෝ දෙවියන් වහන්සේගේ වච්චනයට කාලය දෙන්න මේ වච්චනයට මුල්ස්ථානය දෙන්න මේ වචනය තුළයි වහන්සේගේ හඬ තිබෙන්නේ. ති මේ වචනය මෙනෙහි කරනකට දෙවන් වහසේපට කතා කරවා වන් වහසගේ හඩ අපිට ඇසනවා මේ වචනයඋන්වහන්සේ ස්වර්ගේ මුල් පිට පත තිනොයි කියලා පාස ිත්‍රම කියනවා.ඉතින් දෙවන් වහන්සගේ වචනය ස්ර්ග පිහිටුවා අතිබෙනවා. තිඒ වචනය අපගේ හදවත්තුලා අපි පිටාගනිමු. අපිකම ස්වාමිනිි මේ වචනය අපි අප්‍රාණය ආරක්‍ෂා කරගන්නවා එක හිතන කියන්නේ අපගේ ප්‍රාණය අප ආරක්ෂා කරගන්නවා දහතුන්වැනි පරිච්චයයට හරවරන්න පද කීපයක් අපි බලන්න යනවා දහතුන්වැනි පරිච්චේද. අපි කතා කර නපුරාගේ ක්‍රියාගැෙන නපුරාගේ මාවත්ව ගැන ධාතුන්වැනි පරික්්ෂේද අපි කියව මුදාහතර ප්‍රඥ්ඥාවන්තයාගේ උපදේශයේ මරණයේ මලපත්වලින් ගලවන ජීවන උල්පතාක්කය ප්‍රඥ්ඥාවන්තයාගේ උපදේශය මරණය මලපත්වලින් ගලවන ජීවන උල්පතයක් ප්‍රඥාවන්තයා නිතර උපද දෙනකොට මරණය මලපත්වලින් යක්ෂාගේ උගුල්වලින් දෙවන් වහන්සේ අපට කියන ඔබට මම ප්‍රඥාව දෙනවා එකින් ජීවන වල් පතක් දෙවන් වහන්සේ අපට දිරිතන සෑම දෙෙන් යක්ෂයාගේ හැම මලපත් උගුල් වලින් දෙවියන් වහන්සේ අප සම්පූර්ණයම ගලවා අපව නිදහස් කරලා ජීවන මාර්ග දෙවන් වහන්සේ ගමන් කරන්න කිය න එඒවගේම ගිතා වලිය තිස් හතරේ පහලව ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ටයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොර ගැසීමටත් යොමාතිබේ න්හන්සේ නිතරම ධර්මිෂ්ටා දෙස බාලනම ධර්මිෂ්ඨයාගේ මාර්ග දෙවියන් වහන්සේ ඔහුට දෙවන්හන්සේ ධර්ිෂටකමදදිලතිවා දෙවන්සකට මගේ ඇස් ධර්මි්ාකිර ම යොමුු කරතින ගේ ජාපඥාවට මම කන්දෙන මම ඒ යක්ඥාවට පිරිිතුරු දෙන්නේයි මම නිතරම සිටින්ම රවාන්න ගීතාවලියට. දැ මේ ගීතාවලින් අපි දකිනවා කොහොමද දෙවන් වහන්සේ අපට කතා කරන්නේ උන්වහන්සේ. පමන්තයට කතා කර ඇතරම දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන්න නිසයි වහන්සේ මේ උපදෙස් උන්වහන්සේ අපට හරි ගැස්වුම් දෙන්නේ ද අනුහත්වෙෙන පරිච්චේදය අපි කියවමුත් දහය ස්වාමින්ට ප්‍රේම කරන්නන නපුරට වෛර කරාව නපුරට වෛරරව නපුරාගේ ක්‍රියාවන්වල්ඩ නපුරාට වෛර කරන්න දෙවියන් වහන්සට ප්‍රේම කරන්නට තමයි යදේ කරන්න පුලුවන් අපි ගිල කියන්න බෑ වෙන කෙනෙක්ට දෙවියන් වහන්සිට ප්‍රේම නොකරන කෙනාට අපිට කියන්න බැහැ එතර පැහැදිීම ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ නැතැන් ස්වාමන් වහන්සිට ප්‍රේම කරන්නට තමයි කියන්නේ නපුරට වෛර කරන්න උන් මහන්සේ ස්වකීයේ ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂා කරන සේක දෘෂ්ටයන්ගේ අතින් ඔවුන් ගලවන සේක දුෘෂ්ටයාගේ ත්වල අපි ගමන් කරන්නනේ ඔවුන් උගුල් අටවනෝ දෙවන් වහන්සේ අප වාරක්ෂා කරනවා අපි පැහදිලියම කතාවක් බලන්න යනවා ධානියල් පොතෙන් ධානියල්ගේ ජීවිත ධානියල් දෙවන් වහන්සේ ඇතරම ප්‍රඥාවෙන් දෙවන් වහන්සේ දානියල්ගේ හදවත පුරවාතිබුණා දැ ධානියල් දේව බය ඇතුව ජීවත් වනා ධානියල්ග ජීවිතය අපි දකිනෝ දෙවන් වහන්සට වෙන් වූ ජීවිතයක් හු ගත කලා ඒවාගේ ඒ රජතුමාගේ රජ මාලිගාවේ ඔට සමහර කෑම තිබුණා කන්න නමුත් ධානියල් කිව්ව නැහැ මම මේ අශුද්ධ දේවල් කන්න නැහැ මම දෙවන් වහන්සට කැපපුූ ජීවිතයක් ගත කරන නිසා මංගේ අශුද්ධ දේව කන්නේෙ නැහැයි කියලා. ඉතින් දාානියල් ඇතරම දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඒ ශුද්ධ ජීවිතයක් ගතකරපු නිසා දෙවියන් වහන්සේ දානියල්ගේ ජීවිතය ආරක්ෂා කළ ඒ රක් අපි දන්න දෙවන් වහන්සේ ප්‍රඥාවන්ත හදවතක් දුන්න ධානියල්ට මේ අපි ධානියල් පොත කියව හම ඇතරව ධානියල්ගේ ජීවිත රජතුමානල තුන්දනෙක් සමගොහු සේවය කරා. තුන් දෙනෙකුට ඔහු සේවය කර ල්. ඕගේ ජීවිත කාලෙමුඳ අවයස අනු ගණන් වෙනකම් ඔහු ජීවත් වනා දැන් හැවැනි පරිචදය අප පලවෙනි පදේසිට අපි බැලුවාම මේ රාජයේ සිටින අවස්ථාවේදී එතන දෙවන්වන්සේකින අප පලවිනි පදේසිට පදක පැ කියියොමු මොලු රාජයේ සිටීම පිණස රාජ්‍ය කෙරේ දිසාපතින් එකසිය විසි දෙනෙක්ත රජට අලාබටනො පැමිණෙන පිණස්ස ඒ දිසාපතින්ගෙන් ගණන් ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යන් තුන්දනෙක්ත. කිරීමට දයිරස් සතුටු විය රජතුමාගෙනම දයිරස් ඕ සතුට වුණා අමාත්්‍යෙන් තුන්දනෙක් පත් කරන්න. ඔගේ රජ රාජධානිය ඒ තුන්දනාගෙන් ධානියල් එකක්නෙක් විය. ධානියල් දෙවන්වහන්සගේ ආත්මෙන් පිරිීසිටිය රජතුමා දැක්කා ධානියල්ගේ ජීවිතය තිබෙන ශුද්ධකම දේවබය, හොහොම දෙවන්හන්සට වෙන්වූ ජීවිතයක් ගත කරේගල ඒත් තුන්ද නාගෙන් අපි දාකිනවා ධානියල් පත්කරා. එකල මෙම දානියල් තුළෙහි උතු මාත්මයක් තිබුණු නිසා ඔහු අමාත්‍යයටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය. දෙවියන් වහන්සේ දානියල්ව එසෙව්වා. ඉතින් ඔබ කවදාවත් කියන්න බැහැ මට ඒ. දේව ආත්මි දෙවන් වහන්සේ කෙරේ මම බය බය බයදුකම ආත්මයෙන් මම ජීවත්වෙන නැතන් දව බයන් මම ජීත්වෙන මට ඒ උතු මාත්මය තීරණ මට බැහැ ඒ උසස්ථානවලඉන්න. පුළුවන්. අපි දාකිනවා පැහැදිලියුම් මෙතන ධානියල් තුළ තිබුණාවූ ඒ ප්‍රඥාව ආත්මය නිසා රජතුමා දැක්ක. ඉති ඔබ කොහේ සිටියත්. ොනම ැකවත් කරක් බයිවෙන් නැබව ප අවකංකව දෙවියන් වහන්සට සේවය කරන්න. දෙවියන් වහන්සේ මේ උතුම් ආත්මය ධනියල් තුළ තපා තිබෙන. දැ අපි අලුත්කිව සුමුතුළ බැලුවන අපිට දෙවන් වහන්සේ කිස්සු වහන්සගේ ආත්මය දී තිබෙන. ඒසුස්වාහන්සේව බලවන්ගේ නැවත නැිටනු ආත්මය තමයි ඔබතුලත් මාතුලත් ක්‍රියා කරන්නේ මනුෂ්‍යානය ආත්මය දකින්න ඕොනේ. ඔබවත් මවත් දෙවන් වහන්සේ ඔස්සවාතිබ නො දෙවන් වහසේ දක්ුණනවත පැත්තේ. වහසේ සමඟ හිතුවා තිබෙනවා ඉති මේ උත්තු මාත්මය අපිට තිබෙනවා නොමුත් බලන්න මෙතන අපි පැහැදිනම් දකිනෝ රජත මේ මුළු රාජ්‍ය කෙරී ඔහු පත්කරන්ට සිතුවේ එකල අමාත්‍යයෝදු දිසාපතිහුද රාජ්‍ය ගැන ධානියල්ට විරුද්ධව කාරණයක් අල්ලා ගන්ට සෙව්ෝය. ඊර්ෂාකාරයෝ හිටියා ධානියල්ක ජීවිතය දැක්ක කොහොමද රජතුමා ධානියල්ට බොහෝ ඒ කරවා ඒවිතරක්නවේ ස්ථාන දී ලතිබනවා නිත්‍රම උපදෙස් ගන්නේ ධානියල්ලඟට කියීලලා ඉතින් සමහරයි විරුද්ධව ක්‍රියන් කරන ති ඔබ වැඩ කරන ස්ථානවලත් එෙම වෙන්න පුළුව. උ මතක තියාගන්න ඔබගේ ඒ ස්ථානය ඔබ ශුද්ධ සිටනුව අනක් ඔබ ඒ ස්ථානයෙන් අයින් වෙන්න පානැත්තං ඔබ ශුද්ධකමේ දිගටම පවතින්න. උද ස්වාමීින් වහන්සේ ඔබවත්මාව තාරක්ෂා කරනවා. අපිට බැහ ඒය සමඟ එකඟ වෙලා එක්සිත් වෙලා මේ වගේ අපි දකින්න ඒදේ දාානියල්ගේ ජීවිතේ ධානියල් කෙලිින් හිට ගත්තා සත්‍ය වෙනුවෙන් ඔහු හිටගත්ත ඉතිං එතන අදී අපි දකිනවා කාරණාව හතරවිනි පද අපි කියවමු. නොමුත් කාරණාවක් නැමදි මේ කාරණාවක් අල්ල ග්ඩ මේ ගොන් සෙව්වා. නොමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකි විය. ඇයි. ඔහු තුළ දේවබා ඇතිබුණ ඔහු නපුරෙන් වැලකී සිටිය ියන් වහන්සේ ව ආරක්ෂා කළ නමු තේගුලන් හෙව්වා මාර්ගයක් හෙව්වා ඉගොලට හම්ඹ වුනේ නෑ. මක් නිසාද ඔහු විශ්වාසව සිටියේය. ධානියල්ගේ ජීවිතේ දෙවියන් වහන්සේට තිබුණ ඒ ගෞරවේ නිසා දේව බය නිසා අපි දකිනෝ ඔහුගේ ජීවිතය ඔහු විශ්වාසවන්තව ක්‍රයාකර. මනුෂ්‍යයන්ට විතරක් නෙවේ රජතුමාට විතරක් නොවේ දෙවන් වහන්සේට විශ්වාසවන්ත සේවකය ලෙස අපි දකිනෝ ධානියල් ජීවත්තුනක්. අපිා නො තන ඒ ධානියල්ගේ ඒ මනුෂ්‍යෝ පශසනිි පාදේ ඒ ධානියල්ගේ දෙවියන් වහන්සේ ඒ ධානියල්ගේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවගෙන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලා ගත්තොත් මිස්ස නැත්තම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේ යයි කීබෝය. ද බලන්න මෙතනි මොකක්දකිවේ. කිසිම වැරද හොයාගන්න බැරවුණ බොරු කියාණ නෑ සත්‍යයෙන් ජීවත් වනා හෝ අවංක කමෙන් ජවත් වන ති කිසි රද හොයගන්න බැරුණ දැ මොකද රද හොයගන්න්නන හු නස්කාර කරන දෙවියන් වහන්සේ යම් දෙයක් විශ්වාස කරනවාද ඒකෙන් තමයි අපිට පුළුවන් වෙන්න මොහු අල්ලගන්න ති ඔබත් මාත් අපි සිටින ස්ථානවල අපි දකිනෝ මෙක පිටි පස්සේ ඇතනම ක්‍රා කරන්නේ යක්ෂා බලන්නේ ඔබගේ ඇදහිල්ල නවතාදාමන්න බට විරුද්ධව එන්නේ ඒ ඔබගේ ඇදහිල්ලෙන් වට්ටන්න ඔබ යම් දෙයක් මනුෂ්‍ය නිදිරයේ සාක්ෂි දරමින් සිටිවන ශුද්ධක කම ඔබ ජීවත්වන කගො ඇවිල්ල සමහර වෙලාටිකයි හම ජීවත් වෙන්න බෑ හොමෙන් වූ ජීවිතයක් ගත කරන්න බෑ සමරට ඒය බොනකොට ඔබට සමහට ආාධනා කරය බොන්නකි බොඩ්ක් බොන්න කමක්නෑ මොනත් වෙන්න කෙල නෑ. ඔබගේ තීරණ ඔබ ඒ ආරක්ෂ කරගන්න වෙනස් කරන්නපා ඒ තැක්කරත් බ ෙනස්වෙන්න්න පබදැන් අපි දකිනෝ දානියල්ගේ ජීවිත එගොලොන් බැලුවේ මො කක්හරය ඔහුට විරුද්ධවක් අපිට හොයා ගඩුවේ නමුත් අපි හොයා ගත්තොත් එදනකිනවා නමස්කාර කරන දෙවියන් වහන්සේ තුළ තමයි යම් දෙයක් තියන්නේ අපි බලමු කොහොමද මේ අපි ධානියල් අල්ලා ගන්නන්නේ කරදි අපි දකිනෝ මම දිගටම කියන්නේ නමුත් අපි දකිනවාඒ රජතුමාාව පොළොඹවල මේ අය යම් නීතියක් පනතක් ඇතුන් කරා නැත්ත පිහිටව්වා කිසිම දෙවිකෙනෙකුට නමස්කාර කරන්න බැහැ. ඒක ඇතරම රජතුමා දැනං හිටියේ නෑ. ධානියල් මේ දෙව අන්වහන්සව නමස්කාර කරන දරුවේ කැටියට මේ අය උගුලක් ඇටවේ ධනියල්ව වටටන්න ක රජතුමා දැනං හිටියේහැ. රජතුමා දැන හියනම් රජතුමා අස්සංරන්න . නමුත් රජතුමා ඒ මේ මනුෂ්‍යන් ක්‍රියා කරන මේ මොකදගෙන කපටිකම දැනම් හිටියනෙන. නමුත් රජතුමා අත්සංකරට පස්සේ අපි දකිනෝ ඒ පත්‍රිය අත්සන් කළ බව අපි දකින නම්මිනිි පදේහින දානියල් දැනගත් හම තමාගේ ගෙදරටගිල්ල හඩු මහල ෝ නමස් කාරන්න පටන් ගත්ත. දෙවියන් වහන්සේට සේවය කර. කිසිම බයක් නැතු. දෙවියන් වහන්සේව නමස්කාරකර දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්ේ ධානිියල්තුල තිබනවේ ුද්දකමේ. ැ නිර්බීත ආත්මය ධානියල් දෙවන් වහන්සේට නමස්කාරදද. අපි දක්කිනව ඊට පස්සේ රජතුමා දැනගත්තා මේ මේ මනුෂ්‍ය නුගුල් අටවල තියන්නේෙ ධානියල්ලෝ වටන්න කියලා ොකද සිංහ ගහට දාන්න කියලා. දානියල්ක ජීවිතය අපි දකිනෝ ධානියල්ව සිංහ ගොහාවට දාන්ඩ රජතුමා කවදාවත් එහම තීරණය කර නෑ. නමුත් එදා රාත්‍රියදී ඒ ධානියල්. දෙවියන් වහන්සේට නමස්කාරන්න දෙවන් වහන්සැ අපි දකින ඒ සිංහන් මදධ්‍ය දැම්මත් මොනා දනේ. ඔහ ආරක්‍ෂා කරන්න දේවදූතයන් දෙවන් වහන්සේ ව. වයිතිං මේ මනුෂ්‍යයන් දුෘෂ්ට මනුෂ්‍යයන් අතරය ඔබ ජීත්වෙන මන මතක තියාගන්න දෙවියන්මාන්සේ ඔබ ආරක්ෂා කරයි මනුෂ්‍යන් කොච්චරෝගුල් ඇටවක්. ඔබ වටන්න ඔබගේ ජීවිතය චරිතඝාතනය කරන්න ඔබට විරුද්ධව ක්‍රියකරත් මතකතියන්න ඔබ කෙලින් හිටගන්න. දේව බය ඇතුව ක්‍රියා කරන්න ම දිගටම කියවන්නේ නමුත් බලන්න දෙවියන් වහන්සේ එතන අපි එක පදයක් කියවමු හයවෙනි පරිච්චද විසියයි විසි දෙක විතර අපි කියව්මු. සියලු දෙයක් සිදුනුට පස්සේ එවිට දානියල් රජුට කතාකොට රජුවරණී. ඔබ සදාකාලයටම ජීවත්වේවා. මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයාඒවා සිංහයන් මට අනතුරු නොකරනැහැටියට උන්ගේ කටවල් පියවස්සේක. මක්ටිසාද ඔවන්වහන්සේ ඉදිරියේ මාතුල නිදොස්කම තිබුණේය. දේව බය මාතුළ තිබුණු නිසා මම නිර්දෝශව, දෙවන් වහන්සගේ ඉදිරිිය සිටිය මක්නිසාද උන්වහන්සේ ඉදිරියේ මාතුළ නිදොස්කම තිබනේ ඇරත් ඇරත් රජරුවනී ඔබ ඉදිරියේද මම කිසි වරදක් නොකලෙමී කීවේය. එකල රජ ඉතා සන්තෝෂවී ධානියල් ගුහාාවෙන් ගොඩගන්ට අනකළේය එස්සේ ධානියල් ගුහාාවෙන් ගොඩගන්නා ලද්දේය කිසි අනතුරක් ඔවට සිද්ධ නොවී තිබුණේය මක්ිසාද ඔහු තමාගේ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කළේය. එවිට දාානියල් කෙරෙහි වර්ධ තැබූ ඒ මනුෂ්‍යෝ රජුගේ ආඥ්‍යාව පිට ගෙනමුුත් ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාරයාවන්ද සිංහ ගහාාවේ දැමුවෝය. අප පහතට කියවමු විසි හය. දෙනගෙන මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑම තැනම මනුෂ්‍යන් ධානියල්ගේ දෙවියන් වහන්සේ ඉදිරියේ වෙවුලා බයවන හැටියට දැන් රජතුමා බයවුණා. දානියල්ග දෙවියන් වහන්සේ කෙරෙේ. රජතුමා කියනවා මේ දෙවියන් වහන්සීදරිය වෙව්ලා බය වෙන හැටියට අනකරමේ. රාජතුමා අනකරා දැන් මනුෂ්‍යෝ දේව බය මේ ධානියල් නමස්කාර කරන දෙවියන් වහන්සේට බයවෙලා දේව බයන් ජීවත්වෙන්න කෙලා ඒ එක හිතන කියනෙ සදාකාලෙටම සිටින්නව් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්න ඉතිං ඔබ ධර්මිෂ්ටව ඔබ දේව බයඇතුව ඔබ ජීවත්වනල බයවෙන්නේ පාකිසිදේකට ඔබ කෙලින් හිටගන්න දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ඔබ ආරක්ෂා කරලා ඔබ වෙනුවෙන් හිට